පතහා නිර්මාණ ටියුට් එකේ 31 වෙනි ගාන අද සාකච්ඡා කරන්න තියෙන්නේ දානපුතේ ප්‍රශ්න අංක 31 වැඩේ කරා නම් හරිද කියලා බලන්න කරේ නැත්නම් ඉක්මනින් මට කලින් ඉක්මනට කරන්න හරි PQ 7යි QPR 45යි QR 6.5යි PS සමාන SR PRS 30ක් වන PQRS චතුරස්‍රය නිර්මාණය කරන්න මුලින්ම දල සටහනක් ඇඳගන්න PQR චතුරස්‍රය මොන වගේද ඇඳෙන්න ඕන එක පිළිබඳව දැනගන්න පුළුවන් වෙන්නේ මේ දල සටහනෙන් ඒ නිසා මුලින්ම දල සටහනක් ඇඳලා වැඩේ පටන් ගන්න PQRS PQ 7යි PQR 45යි PQR 45යි මෙයා QR 6.5යි PS SR සමානයි PS SR සමානයි කියන්නේ මේ දෙන්න සමානයි PRS 30යි PRS මෙයා යා කරගන්න වෙනවා මෙතන 30යි වන PQRS චතුරස්‍රය හරි ඔය තියෙන විදිය හොඳයි මේ පැත්තර 7ක් අරගත්තා මෙහෙට 6.5ක් ගත්තා 45ක කෝණයක් එක්ක මේ විදියටම වැඩේ කරමු අඩි රූල් අරගත්තා සරල ධාරය අරගෙන 7ට වඩා දිගින් වැඩි රේඛාවක් අඳින්න 7 දෙපැත්ත ගන්න හරිනේ ඔයගොල්ලෝ මේ ටික කරලා නේ ඇත්තේ මම ටට්ටක් ගාලා කරන්න PQ QPR නේ 45 ඔව් PQR නෙමෙයිද sorry QPR 45යි හොඳ වෙලාවට මතක් කරේ QPR තමයි 45 මම අනිත් ළමයි ගල් ගිල්ල වගේ ඉන්නෝ කියන්නේවත් නැහැ වැරදුනත් PQ 7යි QPR 45යි QR 6.5යි PS සමාන SR PRS 30යි ආ හරි. ඊතර මෙතනින් තමයි අංශක 45ක් ඕන. හරි. කවකටුව අරගත්තා. 45 කැමැති ක්‍රමයකට ගන්න. ඕ හෝ හෝ මම මේක මෙහෙට දික් කරලා ගන්න 90ක් අරගෙන කඩිරි වලින් අනුව ගන්නව නම් ගන්න මොකද 45 නේ ඕනේ අපිට හරිද කොහොම හරි මෙතනින් 45ක් ගන්න මේ මං ඉක්මනින්ම අඳින්නම් මේක දන්නවනේ 45 මං අනිත් ගණන් ඔය 45 කොන මොම නිර්මාණය කරන්න නේද ටක් ගාලා ගන්න නැත්නම් අපරාධ වේලාව කොබලන් මේ ගාන හදලා ඉවර ළමයි පොඩ්ඩක් රේසියෙන් දාන්න කී දෙනෙක් ඉන්නවද කියලා බලාගන්න මේක හදලා ඉවර ළමයි ඒ කියන්නේ මේ මුල් කොටස් ටික හරි අඩු ගානේ මුල් කොටස් ටික ඉවර ළමයි අවසාන කොටස් නැතුව හරි මුල් කොටස් ටික ඉවර කරපු ළමයි රේසෙන් දා මම දෙන්නයි නේ ඒතකොට 3 දෙනයි අනිත් අය මාත් එක්ක කරගෙන යන තමයි ඉන්නේ නේ ටට්ටක් ගාලා කරගන්න හොඳේ මම මේ වේගෙන් දැන් මං ඊළඟ ගානේ ඉඳලා මේ ඔය කෝල් නිර්මාණය කරණේම කරන්නේ නැත්තම් වෙලා යනවා තව. මෙතන 6.5යි. ගත්තා 6.5ක්. හරි. ඕන R. මෙතන තමයි R. හරි 45යි මෙතන 7යි මෙයා 6.5යි. දැන් මෙතන අංශක 30ක් වෙන්නත් ඕනි මෙතනින් අංශක 30යි මේ පාදක සමාන වෙන්නත් ඕන. ඒ කියන්නේ 30ව දෙකක් ගත්තත් කමක් නැහැ. දෙපැත්තට නැත්තම් මෙතනින් 30ක් අරන් මේ PR රේඛාවේ ලම්බ සමච්ඡේදක ඇඳද්දත් කමක් නැහැ.
මෙතනින් 30ක කෝණයක් හැටයි තිහයි හරි ඕන්න තිහක කෝණයක් ගත්තා මෙතෙන්නුත් තිහක කෝණයක් ඕන එහෙම මෙතෙන්නුත් තිහක් ගත්තත් කමන්නේ නැත්නම් PR ගේ ලම්බ සමච්ඡේදකය ඇන්දත් කමන්නේ PR ගේ ලම්බ සමච්ඡේදකය ගමු කැමති එකක් හොඳ ඒක ගැටලුවක් නෑ ඕන එකක් හරි මෙන්න මෙතන තමයි S මෙතන S මෙයත් 30යි මෙයත් 30යි මෙතනින් 30ක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ කියලා තමයි මම විශ්වාස කළේ මොකද පාද දෙක සමානයි මේ පාද දෙක සමානයි හරි ඊළඟට PQ QR PR පාද ස්පර්ශ කරමින් යන වෘතේ නිර්මාණය කරන්න PQ QR PR මෙන්න මේ පාද තුන ස්පර්ශ කරමින් යන වෘතය කියන්නේ අන්තර් වෘතය මේ පාද තුන ස්පර්ශ කරගෙන යනවා නම් අන්තර් වෘතය තමයි නිර්මාණය කරන්න තියෙන්නේ දන්නවනේ අන්තර් වෘතය නිර්මාණය කරන්න ඕන කරන්නේ මේ PQ R ත්‍රිකෝණයනේ PQ R ත්‍රිකෝණේ ඕනෑම කෝණ දෙකක කෝණ සමච්ඡේදක නිර්මාණය කරන්න ඕනෑම කෝණ දෙකක කෝණ සමච්ඡේදය. එතකොට මේ කෝණය ගත්තොත් අපිට ඕන නම් මෙහෙම මෙතන තියලා කෝණ සමච්ඡේදකයක් ගන්නත් පුළුවන්. නැත්නම් අලුත් ඡාපයක් ගහලා ගත්තත් කමන්නේ. ඒක තමයි වඩා හොඳ. මං ආයි ඡාප ගහලා වැඩි වෙන නිසා මං මේ ඡාපෙන්ම ගන්නම් එක කෝණ සමච්ඡේදකයක්. ඔන්න එක කෝණ සමච්ඡේදකයක්. හැබැයි මෙතන නෙමෙයි හොඳේ මොකද මේක මේ මේ PR ගේ ලම්බ සමච්ඡේදකේ මේ ඇඳලා තියෙනවා මේ මේක නෙමෙයි තව එකක් ගන්න ඕන තව කෝණයක් මෙහෙන් හරි ගන්න මෙයාව ගත්තොත් ඔන්න කෝණ සමච්ඡේදක දෙකක් කෝණ හරි හැබැයි එක හරහා වගේ යන්නේ දැන් මේ තුනම එකම ඕගොල්ලන්ටත් මෙහෙම දාවේ ආදරුව මේ ලම්බ සමච්ඡේදකත් මේ රේඛා දෙකත් එකම තැනකින් ගියාද නැත්නම් එහා මෙහා ගියාද ටිකක් එහා මෙහා ගියා ටිකක් එහා මෙහා හරි දැන් ගන්න ඕන මේ මේ රේඛා දෙක හොඳ කෝණ සමච්ඡේදක දෙක කෝණ සමච්ඡේදක හම්බ වෙන්නේ නිකන් මෙන්න මේ හරියව මගේ නම් තුනම එකයි මෙතන ඉඳලා දැන් ගන්න ඕන ලම්බයක් මේ පාදයට හරි මේ පාදයට හරි මේ පාදයට හරි ලම්බයක් හඳින්න මොකද ස්පර්ශ කරමින් යනවා නම් ලම්බයක් වුණා අපිට මම වන්න මේ පහළ පාදයට ගන්න ලම්බයක් මෙතනින් ඡාපයයි මෙතනින් ඡාපය ඇඳලා ඇඳලා මෙතනින් මෙහෙට මෙතනින් මෙහාට හරි ඔන ලම්බයක් නිර්මාණය කරගත්ත. දැන් මෙතනින් මේක යා කරගන්න ලම්බයක් කියලා. මෙතන හරියට අංශ 90යි. බාහිර ලක්ෂයක ඉඳලා මෙන්න මේ PQ ට ලම්බයක්. දැන් මෙතෙන්ට කව කට්ටේ තුඩ තියලා පෙන්සල් තුඩ තියන්න මෙන්න මේ ලම්බකයක් ඇන්දේ. ඒ ලම්බකේ මෙන්න මෙතෙන්ට පෙන්සල් තුඩ තියලා අඳින්න බලන්න වෘතේ කොහොමද බලන්න චූට්ටක් මගේ හා මෙහා ගිහිල්ලා තියෙනවා
දැන්නම් ටිකක් හරි ඕන්නොහම මේ PQR ත්‍රිකෝණේ පාද තුන අභ්‍යන්තරයෙන් ස්පර්ශ කරමින් යන වෘතය තමයි අන්ත වෘතය ඔන්න අන්ත වෘතය නිර්මාණය කරා හරි එම වෘතයේ අරය මැන ලියන්න අරය කීයක්ද බලන්න ඉන්නේ chat box දාන්න අරය කීයක්ද ආවේ දෙකයිද දෙකයිනේ හරි ලියන්න අරය සමානයි සෙන්ටිමීටර් 2යි කියලා ලියන්න අරය සමානයි සෙන්ටිමීටර් 2යි එම වෘතය හඳුන්වන නම අන්ත වෘතය අන්ත වෘතය හරි ප්‍රශ්න අංක 32 පටන් ගන්න 32 මන්ට අට්ටක් ගාලා කරනවා දැන් 32 ඉඳලා ත්‍රිකෝණ නිර්මාණය මම ඉක්මනින්ම කරනවා AB AD 5 ගානේ BAD 75ක් වන ABD ත්‍රිකෝණය ADට සමාන්තරව B හරහා AB මෙහෙම ගත්තොත් D මෙහෙට දාමු ADට AB AB AD AB පහයි AD පහයි BAD 75යි හරි ත්‍රිකෝණය නිර්මාණය කරගන්න ඉක්මනින්ම AB පහකට ගන්න මම මේ හරියට පහට ගන්නවා ඕගොල්ලෝ වැඩියෙන් අරන් දෙපැත්තට ඡාප ගහලා ගන්න හරි ඊළඟට මෙතනින් 75ක් මේ මම කෝණමානෙන් ගන්න ඔය නිර්මාණය කර කර ඉන්න ඕන එක ඕගොල්ලෝ එහෙම කෝණමානෙන් ගන්න එපා හොඳයි කෝණමානෙන් ගත්තොත් වැරදි මට වෙලා යන නිසා මම ඉක්මනින් කෝණමානෙන් ගන්නවා හරි මෙයාත් පහක් ඈතින් ABD හරි දැන් ABD ADට සමාන්තරව B හරහා ADට සමාන්තරව B හරහා සමාන්තර රේඛාවක් අඳින්න මෙයාව මෙහෙට පිටපත් කරගත්තත් කමන්නේ දැන් ඔන්න පිටපත් කරගන්න පිටපත් කළා ADට සමාන්තරව B හරහාම සමාන්තර රේඛාවක් ගන්න මෙයාට මෙයා සමාන්තරයි AD ට සමාන්තරව B හරහා ඇඳි රේඛාව රේඛාව සීලක්ෂය පිහිටනුයේ BC 5ක් වෙන විදියට BC 5ක් ඇති ඒතර කව කටුවට මම 5ක් අරගෙන තියෙන්නේ මෙහෙමම කව කටුවෙන් 5ක් ඇතින් මම කව කටුවට 5ක් අරගෙන තියෙන්නේ ඒ නිසා කෙලින්ම C කියලා ලකුණු කරා හරි D හා B D හා DB පාදය E දක්වා D හා DB පාදය E දක්වාත් DC පාදය DC පාදය F දක්වාත් DB පාදය මෙහෙට ඊළඟට DC පාදය F DC පාදය මෙහෙට DC පාදය F දක්වා දික් කරන්න. ඒතර මේ F කියන්නේ කොච්චරද කියලා ඈතින් දීලා නැහැ අපිට කොච්චර දුරක්ද කියලා. නිකන් දාගන්න කොහෙන් හරි F එක. DC පාදය දික් කළ F කියලා දාන්න, DB පාදය දික් කළ E කියලා දාන්න. මේ කොහෙන් හරි කමක් නැහැ. මොකද අපිට දිගක් දීලා නැහැ.
ඊළඟට කියනවා FC කියන්නේ මෙයාව CB මෙයාව BE මෙයාව පාද ස්පර්ශ කරන වෘතය බහිර්වෘතය මෙන්න බහිර්වෘතය නිර්මාණය කරන්නලු හරිනේ දැන් මතකද මතකද දන්නෙත් නෑ බහිර්වෘතය මෙහෙට චාපයක් ඇන්දා මේ කෝණය සමච්ඡේදනය කරා මේ බහිර්වෘතය නිර්මාණය කරන්නේ හරි ඔන්න එක කෝණ සමච්ඡේදකයක් තව කෝණ සමච්ඡේදකයක් කොනයිනේ කෝණ සමච්ඡේදක දෙකක් ගන්න මෙයා මෙයා මේ තුන් දෙනා ස්පර්ශ කරමින් තමයි ගමන් කරන්නේ හරි බහිර්වෘතය නිර්මාණය කරලා අවසන් කරලා රේසයන් දාන්න බහිර්වෘතය නිර්මාණය කරලා අවසන් කරලා රේසයන් දාන්න නැවෙක් නැයිනේ මේ මොනවා හරි නිර්මාණයක් තේරුම් නැත්නම් අහන්න මොනවම හරි නිර්මාණයක් තේරුම් නැති වුණා නම් අහන්න තක්කා ඊළඟට මේ BCF කෝණෙත් කෝණ සමච්ඡේදකේ ගන්න මොකද කෝණ සමච්ඡේදක දෙකක් ඕනයිනේ බහිර්වෘතයටත් කෝණ සමච්ඡේදක දෙකයි මෙන්න මෙතන තමයි බහිර්වෘතයේ කේන්ද්‍රය තියෙන්නේ. දැන් මෙතන ඉඳලා මේ පාදයට හරි මේ පාදයට හරි මේ පාදයට හරි ලම්බයක් අඳින්න ඕන. කැමැති පාදයකට මේ පාද තුනෙන් කැමැති එකකට ලම්බයක්. මම මේ උඩ එක්කෙනා අර ගන්නවා. කැමැති එකක් හොඳ? ඒක ප්‍රශ්නයක් නැත. පාද තුනෙන් කැමැති පාදයකට ලම්බයක් අඳින්න. හරි. මෙන්න මෙයා මෙතන ලම්බයි. දැන් කවකටුව ගත්තා. මෙතෙන්ට කවකටු තුඩ තියලා පෙන්සල් තුඩ ආන්නර ලම්බය ගාවට තියලා වෘතයෙන් දා. හරියටම ස්පර්ශ කරගෙන යන්න ඕනේ. ඕන විදියට දෙකනේ
ඊළඟට ඔබ නිර්මාණය කළේ BCD ත්‍රිකෝණයේ කිනම් වෘතයද? BCD ත්‍රිකෝණයේ බහිර්වෘතය. හරි, වැඩි ඉවර ළමයි රේස් හෑන්ඩ් දාන්න. වැඩි ඉවර කරපු ළමයි රේස් හෑන්ඩ් දාන්න. 4 දෙනයි 5 දෙනයි. අනිත් ළමයි නැද්ද? මියසි, රමුදි, සිතෙල්. හරි, ප්‍රශ්න අංක 33 33 බලන්න. අන්න ඒක එතනින් පස්සේ දැන් ඔය 33 34 35 හොඳ ගණන් ටිකක් මේ වෘත ගණනුත් තියෙනවා. ඒ වගේම තවත් දේවලුත් තියෙනවා. ස්පර්ශිත සම්බන්ධයෙන් එනවා 34 දිහින්. 33 ත් එනවා. ලක්ෂ ස්පර්ශය මත ලකුණු කරව. හරි, 33 කියවන්නකෝ. वृतय मत एक्स लक्ष्यक लकुनु कर एक्स लक्ष्येदी वृतय स्पर्शकयक निर्माणय करन वृतय मत कैमति तनकिन एक्स स्क्वायर लकुनु कर गन वृतय मत कैमति तनकिन एक्स स्क्वायर लकुनु कर एक्स लकुनु करला एक्स लक्ष्येदी वृतय स्पर्शकयक आ मत कहीं करबु विधि මේ x ලක්ෂයේදී වෘත ස්පර්ශකයක් නිර්මාණය කරන විදිය මම ඉරිද කියලා දුන්නේ ගිය ඉරිදා. මට කියන්න ස්පර්ශකයක් නිර්මාණය කරන විදිය මේ වෘතය මත x කියන යම් ලක්ෂයකදී පියවරෙන් පියවර කාගෙන් දහන්නේ? දන්න ළමයි රේස් හෑන්ඩ් දාන්නකෝ. වැඩේ දන්නව නම් රේස් හෑන්ඩ් දාන්න. මේ කරන විදිය වැඩේ දන්නව. තරින්දි දන්නේ නැද්ද කොහොමද මේ x කියන ලක්ෂයේ ස්පර්ශකයක් ඇඳගන්නේ වෘතයට? ආ තරින්දි හරි, මුලින්ම ox යා කරනවා, කඩිරි වලින් යා කරන්නේ මෙහෙම දික් කරගන්න මෙහෙට. මට කඩිරි නැති නිසා මම කෙලින්ම ඝන ඉරෙන් යා කරනවා. වැඩිපුරත් එක්ක යා කරගන්න. ඕනනම් වැඩිපුරත් එක්ක දික් කරන්න. ඊට පස්සේ කවකට්ටි තුඩ මේ එක්ස්ට්‍රා තියලා කවකට්ටි තුඩ එක්ස්ට්‍රා තියලා දෙපසට ඡාප දෙයක් ඇඳගන්න. අපි මේ x කියන ලක්ෂයේ ලම්බයක් ඇඳගන්න හදන්නේ. ලම්බ සමච්ඡේදකයක් නෙවෙයි, ලම්බයක්. හරි, දෙපැත්තට ඡාප දෙයක් ඇඳලා අපි වෙනද කරන්න දරුවෝ මෙතනින් උඩට ඡාපයයි, මේ කියන්නේ මෙහෙට ඡාපයයි, මෙතනින් මෙහෙට දාලා මෙහෙට ඡාපයයි විතරයි. දැන් ඔය එක පැත්තකට විතරක් ගහන ඡාපය දෙපැත්තටම ගහනවා. මෙහෙටත් ගහලා කොහොමම කරකවලා මේ පැත්තටත් ගහනවා. එතකොට අර වැඩේ ලස්සනයි කියන්නේ හොඳට එනවා. ලම්බය හරියටම නිවැරදිවම එනවා. එක පැත්තකට ගත්තත් කමන්නේ, දෙපැත්තට ගත්තම වඩා හොඳයි. හරි, ඔන්නෝම දෙපැත්තටම අදිනවා. හරි, දැන් ওই ටික යා කරන්නකෝ. ලස්සන්ට ඒ ලම්බේ මම මෙතන ඉඳන් පටන් ගන්නම්. ඕගොල්ලෝ මේ වැඩිපුර ගන්න, හොඳ යටුල මෙහෙම තියලා ගන්න. මම මේ මට මේ පොයින්ට් එකම ඕන නිසා මම මෙහෙම යා කරලා ඉතුරු ටික අර පැත්තට යා කරනවා. ඕනෝම ලම්බය ලම්බය ඇන්දම මේක නිකම්ම ස්පර්ශකයක් නේ. මෙයා දැන් ලම්බකයක් නේ. මෙහෙම ලම්බක ඇඳම මේ වෘතයට ඇඳපු ස්පර්ශකයක්. හරි, ඊට පස්සේ x ලක්ෂයට සෙන්ටිමීටර් 6ක් දුරින් පිහිටි y ලක්ෂයේ ස්පර්ශකය මත ලකුණු කර x ලක්ෂයට සෙන්ටිමීටර් 6ක් දුරින් විතර ගන්න කවකටුවට 6ක්
කටුවට හයක් අරගෙන මෙන්න මේ x ට කව කට්ටේ තුඩ තියලා මේ දෙපැත්තෙන් කැමති පැත්තක් උඩ පැත්තට හෝ යට පැත්තට මේ දෙපැත්තෙන් කැමති පැත්තක් ගන්න පුළුවන් මම උඩ පැත්තට ගත්තා හයක් ඈතින් මෙන්න මෙහෙම ලකුණු කරගන්න ඊතර තමයි y ඊතර තමයි y හයක් දුරින් පිහිටි y ලක්ෂයේ ස්පර්ශකයේ මත ලකුණු කර y ලක්ෂයේ සිට වෘතයට yz නම් තවත් ස්පර්ශකයක් නිර්මාණය කරන්න අන්න වෘතයට තවත් ස්පර්ශකයක් නිර්මාණය කරන්න එතකොට දැන් මේ කව කටට අපි ගත්තේ ගාන්ට සෙන්ටිමීටර් 6යිනේ ඔය 6 වෙනස් නොකර ඔහොමම කව කටුවේ තුඩ yට තියලා හරිද කව කටුවේ තුඩ ඔහොමම yට තියලා ආන්න චාපයක් අඳින්න මේ වෘතය කැපෙන විදියට මොකද ස්පර්ශක දෙක දිගින් සමානයිනේ මෙයා 6 නම් මේ ස්පර්ශකයත් හරියටම සෙන්ටිමීටර් 6ක් වෙන්න ඕනේ අන්න ඒ ලක්ෂණෙන් තමයි අපි මේ ස්පර්ශකය ලබා ගත්තේ හරිද එතකොට මෙහිදී භාවිතා කළ ජ්‍යාමිතික ප්‍රමේය ඇහුවොත් ස්පර්ශක දෙක දිගින් සමානයි බාහිර ලක්ෂයක සිට ඇඳි ස්පර්ශක දිගින් සමානයි ආන්න ඒ ප්‍රමේයෙන් තමයි අනිත් ස්පර්ශකය ලබා ගත්තේ y is it ඉතින් මෙයා y is it කියලා නම් කරගන්න මෙතන z යන වෘතයට ස්පර්ශ ස්පර්ශ කරන ලක්ෂය වේ හරි o x y z ලක්ෂ හරහා යන වෘතය නිර්මාණය කරන්න o x y z ලක්ෂ හරහා යන වෘතය ආ දැන් මෙන්න මේ ලක්ෂ හතරම හරහා යන විදියට වෘතයක් නිර්මාණය කරන විදිය මම කියලා දුන්නා ඒත් ගිය ඉරිදා ඔය OXYZ ලක්ෂ 4ම හරහා යන විදියට වෘතයක් නිර්මාණය කළ පොඩි සාධනයකුත් කළා මම පෙන්නුවා බලන්න නෝට් එකේ මෙහෙම මේ 4 හරහා යන විදියට වෘතයක් නිර්මාණය වෙලා නැද්ද කියලා වෘත දෙකක් එක ළඟවම අන්තිමටම කරපු එක අන්තිම තියරි වල අන්තිම එක කොහොමද වැඩේ අහුවෙච්ච ළමයි एक होयागत्तुला मैं रेसें दान हरी कोहमद करान नोन में ओवाई मुलिम्म या करगान दो ओवाई या करा इट पासे ओवाई गे लंब समच्चे दके निर्माने करा ओवाई गे लंब समच्चे दके ओवाई के लंबा समाच्चे दके निर्माणे कराना मेहर चापे आई कवकाट्टे तुड़ ओटा तियला मेहर चापे आई हरे लंबा समाच्चे दके के पुनः तय या कर දැන් කව කට්ටේ තුඩ OY රේඛාවයි ලම්බ සමච්ඡේදකයයි කැපුණු තැනට තියලා OY'ට හරි නැත්නම් මේ මෙතනයි Y'ට හරි නැත්නම් O'ට හරි පැන්සල් තුඩ තියලා අඳින වෘතේ ගාන්ට ඔය ලක්ෂ 4 හරහා යනවා ඕන දැක්කනේ කව කට්ටේ තුඩ මෙතනට තියලා ඇන්දනම් වැඩේ හරි OXYZ හරහා යන වෘතය නිර්මාණය කරන්න හරි ඔබේ නිර්මාණයේ ඇසුරින් මූල 13හි අගය ආසන්න පළමු දශම ස්ථානයට ලියා දක්වන්න ඔබේ නිර්මාණයේ ඇසුරින් මූල 13හි අගය එතකොට දරුව දැන් මේ මේ මෙයා අපි ගත්තේ xy 6ටනේ මං චුට්ටක් මේවා සටහන් කරගන්න මෙයා xy 6ට ගත්තේ ox කීයද එයා 4යි අරය 4යිනේ ox අරය හරිද දැන් අපි දන්නව මෙතන ඍජු කෝණයක් කියලා මෙතන ඍජු කෝණයක් කියලා දන්නවා
මේ ඕවයි එනවනේ මෙයාට පයිතගරස් ප්‍රමේය දෙන්නන බලන්න ඕවයි කීයක් දෙන්නේ කියලා ඕවයි වර්ගය ගන්නකො නිකමට ඕවයි වර්ගය සමානයි ox වර්ග ධන xy වර්ගනේ ox වර්ග ධන xy වර්ග ඔය වර්ගය සමානයි ox වර්ග ධන xy වර්ග ox කියන්නේ 4 වර්ගය xy කියන්නේ 6 වර්ගය 4 වර්ගය 16යි 6 වර්ගය 36යි 6යි 6යි 12න් 2 එකක් ඉතින් 3යි 4යි 5යි 52යි ඔය වර්ග 52යි එතන ඔය සමානයි වර්ගමූල 52යි වර්ගමූල 52යි වර්ගමූල 52 කියන්නේ කරණියක්නේ මෙයා සරල කරන්න බලන්න මෙයා සරල කරන්න 52 4 වරක් 13 4 වරක් 13 13 වරක් 4 13 වරක් 4 මෙතන 12යි මෙතන 4 1යි 5යි 52යි වැඩේ හරි එහෙනම් මූල 52 කියන්නේ 4 වරක් 13. 4 වරක් 13 තමයි මූල 52. දැන් මූල 4 කියන්නේ 2යිනේ. 2යි මූල 13යි කියලා ගන්න පුළුවන්. 2යි මූල 13යි කියලා OY ව ගන්න පුළුවන්. ඔන්න OY සමානයි 2යි මූල 13යි. දැන් OY ගේ අගය අපිට මේ මැනලා ගන්නත් පුළුවන් නේද දරුවෝ? ඕවයි ව මැනලා ගන්නත් පුළුවන්. හරි. ඇයි මේ නිර්මාණය හරියටම අපි නිර්මාණයක් කරලා තියෙනවනේ. නිර්මාණයක් යද්දි හරියටම කරන, ඒ කියන්නේ අපි අඩු වලින් කරන හරිම නිර්මාණයක්. ඒ නිසා අපිට ඕවයි ව මෙහෙම මැනලා ගන්නත් පුළුවන්. මැනලා ගත්තම කීයද බලන්න ඉන්නේ ඕවයි. අතයි දශම 7.3ක්ද 4ක්ද කීයක් වගේ දෙන්නේ නකෝ 4ක් වගේ අනිත් ළමයි 7.3ක් වගේ 7.3 ඉන්නකෝ මං හරියටම හරි මාගේ කියන්න හතයි දශම දෙකයි එහෙම නැත්නම් දෙකයි හතයි දශම තුනයි හතයි දශම තුන හරි එහෙම නැත්නම් හතයි දශම දෙකත් හරි හරිද මෙයා මෙන්න මෙන්න ඕනි ඕවයිට එක්කෝ මම මේක වෙනම ලියන්න වෙනම තැනකින් ඕවයි සමානයි ආයි කියන්නේ පහලින් පහලින් චුට්ටක් රූලක් ඉඳ තියලා ලියන්න මේ ටික ඉවර වෙලා රූලක් වගේ තියලා මෙහෙම ඉරක් ගහන්න ඕනේ නැහැ ආවේ 7.2 නම් 7.2 කියලා ගන්න 7.2ක් හරි 7.3ක් හරි ඒ දෙකම හරි ආපු වගේ ගන්නකො 7.2 හරි 7.3 හරි අරගෙන දැන් ඕවයිට මෙතන මැන්නමාවනේ 7.2ක් හෝ 7.3ක් හරිද දැන් මෙතනත් ඕවයිට අපි අරන් තියනෝ 2යි මූල 13යි කියලා එහෙනම් මේ 2යි මූල 13යි මේ 7.2යි මොකද වෙන්නේ මේ දෙන්න සමානයි. 2යි මූල 13 සමානයි. 7.2. එහෙම නැත්නම් 7.3. හරි. දැන් දෙපසම දෙකෙන් බෙදන්න. ඒතර මූල 13ට අගයක් එයි. මූල 13ට අගයක් එයි දෙපසම දෙකෙන් බෙදුවා. මෙතන 3යි. 7ට 2ව 3යි. 12ට 6යි. 3.6යි. එහෙම නැත්නම් 3.6යි 5යි. 3.6ක් හෝ 3.6යි 5යි. හරිද ඔන්නඔහමයි ගන්නෙ එතකොට දැන් මගෙන් ළමයෙක් අහන්න පුළුවන් සර් කොහොමද අපි ඔක හිතාගන්නේ හිතාගන්නේ මෙහෙමයි ඔය කරණියක අගය කොහොම ආසන්න පළමු දශම ස්ථානයට හරි ඔහොම අහලා තිබුණා 3.0 කියන්නේ ඔහොම ඔය විදිහට කරණියක අගය අහලා තිබුණොත් අපි කරන්නේ පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන් තැනක් බලන එක හරිද පයිතගරස් ප්‍රමේය කොහෙන් හරි දාගන්න බලන්න බලලා ඊට පස්සේ ඒ පයිතගරස් ප්‍රමේය දාලා අරගන්න උත්තරේ
මැනලා අරගන්න උත්තරේ සමාන කරනවා. අන්න ඕකයි ක්‍රමය. ඔහොම කරණියක් දීලා තිබ්බම අපි කරන්නේ ඔය වගේ පොඩි ක්‍රමයක් හොයාගන්න කොහින් හරි. හොයාගෙන ඒ දෙකොල්ල සමාන කරනවා. දැක්කද? මෙතන පයිතගරස් ප්‍රමේය දාලාගත් උත්තරයයි මැනලාගත් උත්තරයයි සමාන කරාම මූල 13ට අගයක් ආවා. එක්ක 3.6යි එහෙම නැත්නම් 3.6යි 5යි. හැබැයි කියන්නේ පළමු දශම ස්ථානනේ. එතකොට 3.6 වුණත් ගැටලුවක් නැහැ. හරි. ඊළඟ ගානට යන්න. ප්‍රශ්න අංක 34. සරල ධාරය ආයි ටික භාවිතා කරලා AB 7.5යි ABC 75යි BC 5ක් වන ABC ත්‍රිකෝණ නිර්මාණය කරන්නලු මුලින්ම AB 7.5යි දල සටහනක් ඇඳගත්තට කමන්නේ 7.5යි හරි වේගෙ වැඩිද මම මේ ගණන් හදනවා AB 7.5යි ABC 75යි මට හිතෙන්නේ මම මේ හරි ස්ලෝ එක යන්නේ කියලා මොකද මම මේ මවුස් එකෙන් කරද්දි හරි වෙලාවක් යනවා හරි ඔය උපකරණ භාවිතයෙන් කරනවා වගේ නෙමෙයි මේක උපකරණ එකාතින්නේ කරන්නේ ඔක්කොම ටිකක් මට හිතෙන්නේ මම ගොඩක් වෙලා යනවා කියලා මම ඒක ඉක්මන් ඉක්මන් කරන්නේ කොහොම හරි BC 5යි ABC ත්‍රිකෝණ නිර්මාණය කරන්න. හරි 7.5ට වඩා වැඩියෙන් අරගන්න. AB. එතනින් 75ක් ඕන. 75ක් දන්නවනේ කෝණ මානෙ ගන්න විදිය මෙතනින් අංශක 75යි කඩේරි වලින් ඇදෙන්න ඕන රතු පාට එක මොකද 75නේ ප්‍රදා අපි ගන්න ඕන කෝනේ පළවෙනි 32ට බෙදුවම හරි පළවෙනි 32ට බෙදන්න එතකොට 75ක් එනවා 60යි පළවෙනි 32ට බෙදුනම ආන්න 75යි सेंटीमीटर पहाक क्या थिंग सी हरी उन एबीसी त्रिकोण संपूर्ण है BD 9යි ACD CAD වනසේ ABCD චතුරස්‍රය නිර්මාණය කරන්න. BD 9ක් වෙන්න ඕන. මම මේකටම ගන්නම් එක. ACD ACD. එතකොට DAC මෙහෙට තමයි D එන්න ඕන.
डी एन नो ना मैं पैक्टर टेट मंग गलत सराहन्द गत्ता ही का मुकदमे ना हिता गन ना मारू एसी डी कौन है आई तो मैं पैक्टर तमाई डी थी एनी एसी डी कौन है आई सी ए डी कौन है मैंने मैं कौन देखो समान विंडो ये वाके मैं बी डी ना मैं आकर ना बी डी क्या ना मैंने मै दिगा नहीं मैंने मै दिगा එයාව නමයක් වෙන විදියටත් මේ කෝණ දෙක සමාන වෙන විදියටත් ගන්න ඕනි. හරි මොකද කරන්නේ දැන්? ඔන්න දැන් ක්‍රමයේ ඔළුවට එන්න ඕනි. මේ කෝණ දෙක සමාන වෙන්නත් මේ BD දිග නමයක් වෙන්නත් ඔය කරුණු දෙකම තෘප්ත වෙන විදියට මේ D ලක්ෂයක් හොයන්න ඕනි. හරිද? මට කියන්න මේ D ලක්ෂය හොයාගන්න දැන් කරුණු දෙකක් තියෙනවනේ. ඔයක ඔය විදියට ගන්න නම් මම මුලින්ම මොකද්ද කරන්න ඕන මේ කරපු නිර්මාණයට? දැන් මම මේක කියලා දුන්නා ගණන් දෙකක් තුනක් විතර. AC ලම්බ සමච්ඡේදකයක් අඳිනු. AC ලම්බ සමච්ඡේදකයක් අඳිනු. ඇයි ලම්බ සමච්ඡේදකයක් අඳින්නේ? ලම්බ සමච්ඡේදකයේ ඇඳම අපි දන්නෝ මේ DC ට AD සමාන වෙනෝනේ. එහෙම ලම්බ සමච්ඡේදකයක් ඇඳගත්තම ලම්බ සමච්ඡේදකයක් හොඳේ. ලම්බ සමච්ඡේදකයක් ඇඳගත්තම මේ ලම්බ සමච්ඡේදකේ මත ඕනෑම ලක්ෂයක ඉඳලා A ටයි C ටයි තියෙන දුර සමානයි. එතකොට මේ කෝණ දෙක ඉබේම සමාන වෙනෝනේ. මේ පාද මේ දෙන සමානයි කියන්නේ මේ කෝණ දෙක සමානයි. එහෙනම් AC ගේ ලම්බ සමච්ඡේදකේ අඳිනෝ. ඒ ලම්බ සමච්ඡේදකේ මත තමයි D ඉන්න ඕන. ඊටසේ DB දිග නමයක් වෙන්නත් ඕනනේ. එහෙනම් කවකටුවට නමයක් අරන් මේ ලම්බ සමච්ඡේදකෙ මෙහෙම කරලා කපලා දානවා. ඔන්න ඕකයි ක්‍රමය. හරිම ලේසි. දැක්කද? දැන් AC ගේ ලම්බ සමච්ඡේදක නිර්මාණය කරමු. AC ගේ ලම්බ සමච්ඡේදක. මෙහෙට ඡාපයයි. මෙහෙට ඡාපයයි. මෙහෙට ඡාපයයි මෙහෙට ඡාපයයි හරි ඔන්න AC ගේ ලම්බ සමච්ඡේදකය ගත්තා. තව ඔන්න වැඩිපුර දික් කරගත්තら කමන්නේ. හරි හිට. හරි. දැන් DB 9ක්නේ. කවකටුවට 9ක් ගත්තා. කවකටුවට 9ක් ගත්තා. කොතන ඉඳලාද? B වල ඉඳලා. B වල ඉඳලා තමයි 9ක් ඕන. ආන්න මෙතනින් කපලා දැම්මා. ඔන්න මෙතන තමයි D තියෙන්නේ. දැන් DA DC යා කරා. දැක්කද? මේ කෝණ දෙක දැන් සමානයි හරියටම. මේ දෙන්න සමානයි. මොකද මේ පාද දෙක සමාන වෙන්නේ නේද? ලම්බ සමච්ඡේදකේ මේ ඇඳලා තියෙන්නේ. මේ ඇඳලා තියෙන ලම්බ සමච්ඡේදකේ. හරි. ඔන්න ඔකයි නිර්මාණය එතන තිබිච්ච. ABCD චතුරස්‍රය නිර්මාණය කරා. හරි. ABCD චතුරස්‍රය නිර්මාණය කරා. ABCD චතුරස්‍රයේ CD පාදය සීහිදී ස්පර්ශ කරන මෙතෙන්දී ස්පර්ශ වෙන්න ඕනි. සීහිදී ස්පර්ශ කරන හා ඒ හරහා යන්නා වූ වෘතය නිර්මාණය කරන්න. අන්න ඒක අලුත් දෙයක්. හැබැයි අලුත් දෙයක්ුත් නෙමෙයි. මං එදා කියලා දුන්න මේකට අවශ්‍ය කරන තියරි ටික. හරිද? මතක් කරලා ගන්න දරුවෝ මම එදා තියරි දෙකක් කියලා දුන්නා. රේඛාවක් ජායක් වන වෘතයක් නිර්මාණය රේඛාවක් ජායක් වන වෘතයක් නිර්මාණය කියලා දුන්න මතකද බලන්න. කොහොමද ගත්තේ? ඒ රේඛාවේ ලම්බ සමච්ඡේදකයේ මත තමයි එයාගේ කවුරු ඉන්න ඕන කිව්වේද? කේන්ද්‍රය ඉන්න ඕන කිව්වේ. මතකනේ? රේඛාවක්
ජායක් වෙන වෘතයක් නිර්මාණය කරද්දී ඒ රේඛාවේ ලම්බ සමච්ඡේදකය මත ආකේන්ද්‍රය තියෙන්න ඕන කියලා කිව්වා. ඊට පස්සේ තවත් නිර්මාණයක් කියලා දුන්නා. රේඛාවක යම් ලක්ෂයකදී ස්පර්ශ කරමින් යන වෘතය. දැන් මේ කෙළවරින් යම් වෘතයක් ස්පර්ශ කරමින් යන ඕන නම් මෙතනින් මොකක්ද අඳින්න කිව්වේ? ලම්බකයක් අඳින්න කිව්වා. ලම්බකයක් ඇඳලා මේ ලම්බකේ මත ඕනම තැනක තමයි ඒ වෘතයේ කේන්ද්‍රය තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම වෘතය ඇඳා. ඔන්න ඔය නිර්මාණ දෙක ටග් ගාලා පෙරලා ගන්න බලාගන්න. නිර්මාණ දෙක කරපු විදිය. රේඛාවක් ජායක් වන වෘතයක් නිර්මාණය කිරීමයි, රේඛාවක යම් ලක්ෂයකදී ස්පර්ශකයක් සෝරි රේඛාවක යම් ලක් රේඛාවක යම් ලක්ෂයක් ස්පර්ශ කරමින් යන වෘතයක් යම් ලක්ෂයක් ස්පර්ශ කරමින් යන වෘතයක් නිර්මාණය කිරීම. හරිද? ඕන්න ඔය දෙක ඔළුවට අරගෙන දැන් ඔය කියන කතාව හොඳට කියවන්න. ABCD චතුරස්‍රයේ CD පාදයේ CD ස්පර්ශ වෙනවා. දැන් දල සටහනට එන්න. දල සටහනට ඇවිල්ලා ABCD චතුරස්‍රයේ CD පාදය. මේකනේ CD පාදය. මේ CD පාදයේ CD ස්පර්ශ වෙන්න ඕනයි. මෙතෙන්දි ස්පර්ශ කරගෙන යන්න ඕනේ. හරිද? ඒ වගේම ඒ හරහා යන්නත් ඕන. ඒ හරහා යන්නත් ඕන. ඔන්න ඔය විදිහට. අපි දන්නේ නැහැ B හරහා යනවද නැද්ද කියලා. කියන්නේ ඔන්න ඔය විදිහට. මම ආය යදින්නම්. C වලදී ස්පර්ශ වෙන්න ඕන ඒ හරහා යන්න ඕනි. C වලදී ස්පර්ශ වෙන්න ඕනි ඒ හරහා යන්න ඕනි. හරි. ඔන්න මම මේ දල සටහනේ ඇඳපු වෘතය දිහා බලන්නකෝ. C වලදී ස්පර්ශ වෙනවා නම් මේ වෘතයේ කේන්ද්‍රය තියෙන්නේ කොතනද? C වලදී DC රේඛාව ස්පර්ශ වෙනවා නම් ඔය වෘතයේ කේන්ද්‍රයේ තියෙන්නේ කවුරු මතද? ආ? දන්න ළමයි රේසයන් දාන්න. හැමෝම මයික් ඔන් කරලා කතා කරන්න. DC රේඛාව CD ස්පර්ශ වෙනවා නම් ඔය වෘතයේ කේන්ද්‍රයේ තියෙන්නේ කවුරු මතද? DC රේඛාව C වලදී වෘතය ස්පර්ශ වෙනවා නම් මේ තියෙන DC රේඛාව නම් C වලදී වෘතය ස්පර්ශ වෙනවා නම් ඔය වෘතයේ කේන්ද්‍රයේ තියෙන්නේ කවුරු මතද? කො? දන්නේ නැද්ද? සීහිදී DC රේඛාවට අඳින ලද ලම්බකය මත. සීහිදී DC රේඛාවට අඳින ලද මෙන්න මේ ලම්බකය මත. එහෙනම් මෙතනින් ලම්බකයක් ඇඳෙන්න ඕන. DC රේඛාවට C වලදී ලම්බකයක් අඳින්න. හරිනේ. එතකොට අනිවාර්යෙන් DC රේඛාවට C වලදී ලම්බයක් ඇඳෙන්න ඕන කියලා පැහැදිලියි. ඔන්න එකක් හරි. එකක් ඒතරින් බැහැනේ හොයාගන්න. දැන් මේ මියා මත තමයි කොහේ හෝ තැනක තමයි කේන්ද්‍රය තියෙන්නේ. හරි. දැන් මෙතනින් අඳින මෙහෙම ලම්බකයේ මත කොහේ හෝ තැනක තමයි කේන්ද්‍රය තියෙන්නේ. නමුත් එහෙම කියලා ගන්න බෑ කොහෙද කියලා. තව එකක් ඕනයි අපිට. දැන් ඔය වෘතය ඒ හරහත් යනෝනේ. ඔය වෘතය ඒ හරහත් යන නිසා AC කියන්නේ ඔය වෘතයේ මොකක් බවට පත් වෙලාද? දාන්න chat box එකට. AC කියන්නේ ඔය වෘතයේ මොකක් වෙලාද? ආ? ජායක් වෙලා. AC කියන්නේ මේ වෘතයේ දැන් ජායක්. කොහොමද රේඛාවක් ජායක් වන වෘතයක් නිර්මාණය කරන්න කිව්වේ? රේඛාවක් ජායක් වන වෘතයක් නිර්මාණය කරන්න නම් එයාගේ ලම්බ සමච්ඡේදකය දෙන්න කිව්වනේ. එතකොට ලම්බ සමච්ඡේදකයේ මත තමයි ඒ වෘතයේ කේන්ද්‍රය තියෙන්නේ. එතකොට AC නේ ජාය. AC ගේ ලම්බ සමච්ඡේදකය අඳින්න දෙයක් නැහැ ඇඳලා තියෙන්නේ මේ. එහෙනම් AC ගේ ලම්බ සමච්ඡේදකයයි මෙන්න මේ DC රේඛාවට සීහිදී ඇදි ලම්බකයයි ඒ දෙන්න ඡේදනය වන තැන තමයි ඔන්න ඔය වෘතයේ කේන්ද්‍රය තියෙන්නේ. තේරුණාද? DC රේඛාවට සීහිදී ඇඳි ලම්බකයයි
एसी रेखावे लंब समच्छेदकयै मत तमै ओय वृत्तये केंद्रय तियेन्ने एहेनम् दैन अपि मुलिन्म मे डीसी रेखावट सीहिदि लंबयक् हरि डीसी रेखावट सीहिदि लंबयक् हरि अंदिन क्रमे दन्नवने मोकद करन्ने मे डीसी रेखाव मम ता पोड्डक् अरहेट दिक् करगन्नो कडिरि वलिन् दिक् करगन्न मम मे पत्र डीसी रेखाव दिक् करगत्ता मेतनिन् लंबयक् हदेन्न ओन मेतनिन् लंबयक् ओनै मेहेट चापयै मेहेट चापयै දැන් මෙතනින් මෙහෙට ඡාපයයි පොඩ්ඩක් ඡාපි දිග වැඩි වෙන ගමු මෙහෙට ඡාපයයි මෙතනින් මෙහෙට ඡාපයයි හරි දැන් සී ලක්ෂයයි ආන් අර ඡාප කැපුණු තැන යා කරන්න ඕන ඔය විදියට සීලක්ෂයයි මේ ඡාප කැපුණු තැන යා කරා. හරි මේ ඇඳේ මොකද්ද? මේ ඇඳේ ලම්බයක්. මේ ඇඳේ ලම්බයක්. මෙන්න මේ DC රේඛාවට සීහිදි ලම්බයක් ඇද්ද. මොකද මේ ලම්බය මත තමයි වෘතයේ කේන්ද්‍රය තියෙන්නේ. ලම්බය මත මේ රේඛාව මත. ඒ වගේම AC ජායක් වෙනෝනේ. AC ජාය නම් AC රේඛාවේ ලම්බ සමච්ඡේදකයේ මත තියෙන්නත් ඕන. එහෙනම් ඔය කරුණු දෙකම තෘප්ත වෙන විදියට ඔය වෘතයේ කේන්ද්‍රයේ තියෙන ඕන මෙන්න මේ ලම්බයයි ලම්බ සමච්ඡේදකයයි දෙන්නම කැපුණේ මෙතනනේ. මෙන්න මෙතන තමයි ඔය වෘතයේ කේන්ද්‍රය තියෙන්න ඕනේ. තේරුණාද මෙන්න මෙතන? ආ. එහෙනම් ගන්න කව කට්ටේ තුඩ තියන්න මේ රේඛා දෙක කැපිච්ච තැනට कैपिच तन तीयला दें पेंसल तुड अरगन तीयागन दें ए हर हात्यानो एट हरि सीट हरि गन सीट गत्ता कमन्ने एट हरि सीट हरि हरि दें पोड्डक अंदर बलन ए हर हा यानवद किला यानोनी यानी शॉक एकट हरि ओ नेंद मेन्न मित्र तमय केंद्रय मेन्न डीसी रेखा सीहिदी स्पर्श वेनो एवागेम ए हरहात्यानो देखने अरे ए बी सी डी चतुर्थस्य सी डी पादे सीहिदी स्पर्श करना हा ए हरहा यान्ना ओ उते निर्माणे करना एम वृत्तयट डी ए पादे स्पर्शकया वन बव हेतु दक्वन्न ඊළඟට තව කොටසක් තියෙනවා කොබලන් මේ ටික වැඩි ඉවර ළමයි රේසයන් දාන්න මේ වැඩ ටික ඉවර ළමයි මේ වැඩ ටික ඉවර කරපු ළමයි රේසයන් දාන්න अरे दें दारू इलागट कियनो अंतिम रिपोर्ट से एमा रुतयत डीए पादे में डीए कियन पादे स्पर्श के आपना बबट हेतु दाखवान हेतु दानना वद मतना मेक पेन नमती है में रूपे बेलुम वह हेतु सोक के कर पेनो वो बरा नोक पेन लमाए वो का जामिती का कारण अक्ती है में अत डीए पादे अत මේ වෘතයේ ස්පර්ශකයක් කියලා කියන්න පුළුවන්. දෙන්නයි ළමයි තුන් දෙනයි. තුන් දෙනෙක් ඉන්නවා වැඩේ පේන ළමයි. අනිත් අයට පේන්නේ නැද්ද මේ DA ස්පර්ශකයක් වෙනවා කියලා. හැබැයි හේතුව කියන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ නිසා තමයි මේ DA පාදයේ ස්පර්ශකයක් වෙන්නේ. හරි අශික මොකක්ද හේතුව? ඒ දෙය සමානයි.
ඔව් මේ පාද දෙක සමානයිනේ මේ DC පාදයයි AD පාදය සමානයිනේ හරි මොකද මේ ලම්බ සමච්ඡේදකයේ මත මෙතන D වල ඉඳලා මෙහෙම ගත්තොත් මේ දෙක සමානයි AD DC සමානයි එතකොට AD DC සමානයි කියන්නේ මෙයා ස්පර්ශකයන්නේ DC කියන්නේ ස්පර්ශකයක් DC ස්පර්ශකයක් නම් DC DA ට සමාන නම් ස්පර්ශක දිගින් සමාන නිසා DA කියන්නේ ත්‍රිස්පර්ශකයක් තේරුණාද හේතුව ආ AD DC සමානයි හේතුව මේ ඇඳලා තියෙන ලම්බ සමච්ඡේදකයේ නිසා එතකොට DC කියන්නේ ස්පර්ශකයක් DC කියන්නේ මේ වෘත්තයට ඇඳි ස්පර්ශකය ස්පර්ශක දෙක දිගින් සමාන වෙන නිසා DC DA ස්පර්ශක දෙක වෙනවා ඒ කියන්නේ මෙයාත් අනිත් ස්පර්ශකය හරි දැන් අපි ඔකට හේතුව හරියට ලියන්න ඕනේ ඔන්න ඔක හේතුව ඔක තමයි හේතුව වෙන බවට හේතු දක්වන එක සාධනයකින් ලියවට කමක් නැහැ අපි ලියමු මම මෙහෙන් පටන් ගන්නම් ලියන්න හරි මුලින්ම ලියමු මෙහෙම AD DC සමානයි AD DC සමානයි කියලා ලියන්න AD සමානයි DC AD DC සමානයි AD DC සමාන වෙන්න හේතුව තමයි නිර්මාණය නිර්මාණයෙන් කියලා කිව්වත් හරි නැත්තම් මේ AC පාදයේ ලම්බ සමච්ඡේදකය නිසා AC පාදයේ ලම්බ සමච්ඡේදකය නිසා නැත්තම් නිර්මාණයෙන් 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 මේ AD DC ට සමානයි ඊට පස්සේ කියමු මෙහෙම DC ස්පර්ශකයක්ද ස්පර්ශක දිගින් සමානද වන බැවින් AD අනු එම වෘත්තයට ඇඳි අනෙක් ස්පර්ශකය වේ කියලා නම් එහෙම වාක්‍යකින් කියමු හරිද කොහොමද කියන්නේ දැන් AD DC සමානයි කියලා කිව්වනේ ඊට පස්සේ අපි කියනවා මම කියපු විදිහට ආයි මට අමතකුණා කොහොමද ගත්තේ මම ආ මෙහෙම AD DC ට සමානයි කියලා කිව්වා එතකොට DC ස්පර්ශකයක් වන බැවින් DC ස්පර්ශකයක් වන බැවින් හා වෘතයකට ඇඳි ස්පර්ශක දෙක දෙකින් සමාන වන බැවින් AD යනු වෘතයට ඇඳි අනෙක් ස්පර්ශකය වේ හරි අන්නේ විදිහට ගන්න DC යනු DC යනු DC යනු වෘතයට ඇඳි DC යනු වෘතයට ඇඳි DC යනු වෘතයට ඇඳි ස්පර්ශකයක් වන බැවින් හා DC අනු වෘතයට ඇඳි ස්පර්ශකයක් වන බැවින් හා DC අනු වෘතයට ඇඳි ස්පර්ශකයක් වන බැවින් හා බාහිර ලක්ෂයක සිට වෘතයට ඇඳි බාහිර ලක්ෂයක සිට වෘතයට ඇඳි ස්පර්ශක බාහිර ලක්ෂයක සිට වෘතයට ඇඳි ස්පර්ශක සමාන බැවින් බාහිර ලක්ෂයක සිට වෘතයට ඇඳි ස්පර්ශක සමාන බැවින් වරහන් ඇතුළේ මෙන්න මෙයා ලියන්න ආයිමත් AD සමාන DC කියලා එතනටම AD සමාන DC වරහන් වහලා AD යනු අනෙක් ස්පර්ශකයේ වේ AD යනු
අනෙක් ස්පර්ශක වේ. හරිද ලියාගත්තද? AD කියන්නේ අනෙක් ස්පර්ශකය. හේතුව තමයි මම ආයි කියන්නම්. මේ DC කියන්නේ වෘත්තයට ස්පර්ශකයක්නේ. DC කියන්නේ ස්පර්ශකයක්. එතකොට අපි දන්නෝ බාහිර ලක්ෂයක ඉඳලා මෙහෙම වෘත්තයට ස්පර්ශක දෙකක් ඇන්දොත් ස්පර්ශක දෙක දිගින් සමානයි. ඉතින් මේ දෙන්න සමානයිනේ. මේ දෙන්න සමාන වෙන නිසා AD කියන්නේ අනිවාර්යෙන් අනිත් ස්පර්ශකය වෙන්නම ඕනි. අන්න ඒකයි ඔය කියලා තියෙන්නේ. මේ දෙන්න සමාන නිසා DC කියන්නේ ස්පර්ශකයක් නම් AD කියන්නේ අනිත් ස්පර්ශකය වෙන්නම ඕන. හරි. මම මෙතන ඉරි කැලි තුනක් ගහන්න ඕන. නැත්තම් වැරදි. මොකද මෙතන ඉරි කැලි දෙක දෙක ගහන්නේ. इरिकैली ओगलो गहाना वना तुना तुना गहाना मैं तेरे देख देख गया हुआ ना हरी और नो का इधर वो हेतु है डीए के स्पर्श के आप डीए पादे स्पर्श के आप बना बाबत है हरी प्रश्नांक तीस पाहा पटान दान वो ये मे गणन सेट्टे का होंडा है तीस हतरा तीस पाहा सुपीरी गणन सेट्टे का तीस पाहा पटान दान है मेन इरिदट रिविजन एक पटांग गन्नम पसुन एक इरिद उदे अटे इंदले एकोला हवे नकाम ओन्लाइन उत रिविजन एक दान तीरने करा मुकद ओन्लाइन संबंदन लमाई नत्तं यालट असादार नाएं एनिसा रिविजन एक ओन्लाइन उत कसुन एक नगमा दानवा देखम ओन्लाइन सह फिजिकल आकार देखें में හැබැයි වැලිගම කිසිම ළමෙක් කසුන් එකට නැවි ඔන්ලයින් නම් එන්න හදන්න එපා එහෙමත් මං ටික් ගා ලයික් කරලා දාන්න හරිද වැලිගම ළමයි වැලිගමවට ළමයි එන්න පුළුවන් ළමයි අනිවාර්යෙන් කසුන් එකට එන්න මේ එන ඉරිදට ආරම්භක දිනේ නිසා මං හැමෝටම ෆ්‍රී දාන්නම් අනිවාර්යෙන් එක ළමයක් ඔගොල්ලෝ යාළුව දෙන්න ගන්න එක්කන් එන්න. මම දැන් බලනවා කවුද යාළුව ටිකක් එක්කන් එන්නේ කියලා. හරි. යාළුවෙක් හරි දෙන්නෙක් හරි එකගෙන එන්න කොමාර. ඉරිද උදේට එද්දි. මෙහෙ වරෙන් කියලා එක්කන් එන්න. පළවෙනි දවසේ ෆ්‍රීනේ. හරි මම නොමිලේ දාන්නම් කියලා ඕනේ නැහැ ඕනේ. මම මෙහෙම කියන්නේ. හරි හරි සල්ලි ඕනේ නැහැ. මම සල්ලි දෙන්න. මෙහෙ නෝක යන්න. අන්න එහෙම එක්කන් එන්න. හරි. නැත්තං එන්නේ මෙහෙමයි උන්ට තේරෙන්නේ නැහැ පස්සේ තමයි මතක් වෙන්නේ ආ නේ නෝගේ මේ මම මේන ඉරිදට ප්‍රතිශත පටන් ගන්නම් ප්‍රතිශත පටන් ගන්නම් කියන්නේ ප්‍රතිශත පුනරීක්ෂණය එතකොට ප්‍රතිශත වල ඔය සුළු පොලිය වැල් පොලිය මුලින්ම මතක් කරනවා සුළු පොලිය වැල් පොලිය ඊට පස්සේ කොටස් වෙලඳ පළටත් එනවා සුළු පොලිය වැල් පොලිය මතක් කරලා කොටස් වෙලඳ පළට එනවා ඊට පස්සේ සුළු පොලිය වැල් පොලිය කොටස් වෙලඳ පොළ එකට සම්බන්ධ කරලා ගණන් දෙනවා හරි ඔය ඔක්කොම ටික ප්‍රතිශත ගණන් ඊළඟට ඔය හීනවන ශේෂය ඒකත් මතක් කරනවා ඔක්කොම ගණන් එකට වගේ නෙන්නේ හීනවන ශේෂය නම් සාමාන්‍ය වෙනම යන්නේ හැබැයි එකට එන්නේ සුළු පොලියයි වැල් පොලියයි කොටස් වෙලඳ පොළයි ඔය තුන තමයි එකට සෙට් කරන්නේ බොහෝ විට හරි එනිසා හොඳ ගණන් ටිකක් හදනවා හැබැයි එක දවසෙන් ප්‍රතිශත කරන්න බැරි වෙයි දවස් දෙකක් තුනක්වත් කරන්න වෙයි මොකද හොඳටම ওই ටික ෆිට වෙන්න නම් හොඳ ගණන් ටිකක් එකට සෙට් කරපු ඒන් ගණන් ටිකක් මම අරන් එනවා ඉරිදට මුල් ටික හැබැයි සුළු පොලිය වැල් පොලිය ඒ වගේම කොටස් වලින් පොල මතක් කරගන්න ඒවා ටිකක් අගට යනකොට තමයි හොඳ හොඳ ගණන් ටිකක් හැදෙන්නේ එනිසා යාළුවෙක් එක්කන් එන්න කියන මෙන්න මේ වගේ ගණන් කියන හදන්නේ
ප්‍රතිශත ගණන් අමාරු ගණන් සාකච්ඡා කරනවා කියන. මම ඒ වගේම පොඩි මෙසේජ් එකක් ආයි දාන්නම් මේන සතියේ සාකච්ඡා කරන දේවල් ගැන. හැමෝම එන්න යාළු එක්කගෙන එන්න ආරම්භක දිනය ෆ්‍රී ආරම්භක දවසේ හැබැයි ෂෝට් නෝට් එක දෙන්නේ නැහැ ඊළඟ දවසේ ඉඳලා තමයි ෂෝට් නෝට් දෙන්නේ ඔයගොල්ලන්ට ෂෝට් නෝට් තියෙනවනේ මම කියන්නම් ඊළඟ දවසේ ෂෝට් නෝට් එක දෙන්නම් කියලා පළවෙනි දවසේ එක්කගෙන ඉන්න හරිද ඊට පස්සේ එක්සෑම් එක ගැනත් කියන්න ඕනි මේන ඉරිදට මම එක්සෑම් එක දාන්නේ නැහැ මේන ඉරිදායින් පස්සේ ඊට පස්සේ එන ඉරිදා 11 ඉඳලා 11 12 1 ඒ කියන්නේ 1 වෙනකන් එක්සෑම් එකකුත් තියෙනවා මම ඒක ඉරිදට ආවම කියන්න හරි මේන ඉරිදට එනෝනේ ඉරිදට ආවහම මම කියන්නම් අන්න මේ 11 ඉඳලා 1 වෙනකන් එක්සෑම් එකක් තියෙනවා ඊට පස්සේ ඉඳලා එකට ක්ලාස් ආ කවන්නේ එක්සෑම් එක ඉවර වෙලා අම්මට කියන ෆෝන් එක අරන් ඉන්න කියලා ෆෝන් එක අතේ තියාගෙන කන් දෙකට හෑන්ඩ් ෆ්‍රී දෙක ගහගෙන ගෙදරට යන්න. එතකොට ක්ලාස් එක කට් වෙන්නේ නැහැ. එකට ක්ලාස් කියන්නේ ඔන්ලයින්ද නැත්නම් ෆිසිකල් එකක්ද? ඔන්ලයින් නෙවෙයි නා. හරි හරි කමන්නේ මම ඒක ඒ ටයිම් එකට ටක් ගාලා යවන්න. කොහෙ තියෙන්නේ ක්ලාස් එක? එකට ක්ලාස් එක කොහෙ තියෙන්නේ? මේ මේ ඉරිද නෑ හොඳේ මේ ඉරිද නෙමෙයි ඊළඟ ඉරිදා මේ ඉරිදා 11ට ඉවරයි මේ එන ඉරිදට 11ට ඉවරයි හරි 35 වෙනි ගාන AB 8යි BC 4.2යි ABC 45යි ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. AB 8ක්. BC 4.2යි. ABC 45 මෙතනින් 45 කෝණයක් ගන්න කවකටුවෙන් මම කෝණමානෙන් ගන්නවා ඔයගොල්ලෝ කවකටුවෙන් නිර්මාණයක් කරගන්න ඔගොල්ලෝ කවකටුවෙන් ගන්න නැහැ මෙහෙම ගත්තොත් වැරදි කෙලින්ම වැරදි නේද කෝණමාන භාවිතා කරන්නේ නැහැ නිර්මාණ වලට කෝණමාන භාවිතා කරන්න පුළුවන් පරිමාණ රූප වලට පරිමාණ රූප පාඩමේ ආයතෙන්ට වන්නම් පුළුවන්
පරිමාණ රූපයක් අඳින්න කිව්වොත් කෝණ මාන භාවිතා කරලා පරිමාණ රූප අඳින්න පුළුවන්. හරි BCට සමාන්තරව A හරහා රේඛාවක් BCට සමාන්තරව A හරහා සමාන්තර රේඛාවක් අඳින්න ඒකාන්තර කෝණ හරි මොනවා හරි පිටපත් කළා දැන් තේරෙනුනේ කරන්න ඕන විදිය समांतर निकम गता निर्माण कल मेकोण मेहट पीट पत्कर मेकोण मेत पीट पत्कर मेता मेकोण मेहट पीट पत्क හරි ඊට පස්සේ කියනවා AB පාදයේ ඒහිදී ස්පර්ශ කරන්නා උද AB පාදය ඒහිදී ස්පර්ශ කරන්නා උද සීහරහා සී ලක්ෂය කරහා ගමන් කරන්නා උද වෘතයක් නිර්මාණය කර එහි කේන්ද්‍රය O ලෙස නම් කරන්න मेकोण दल सटहने स्पर्शन एपर्शन विधियट श्रीहरहाश्रीहरहाश्रीहरहा लंबयाक ඔන්න AB පාදයට A වලදී ලම්බයක් නිර්මාණය කරා ඊට පස්සේ AC ගේ ලම්බ සමච්ඡේදකයක් තෝරන AC ගේ ලම්බ සමච්ඡේදකය හරි ඕන්න AC ගේ ලම්බ සමච්ඡේදකය දැන් AC ගේ ලම්බ සමච්ඡේදකයයි අර A වලදී ඇඳපු ලම්බයයි ඡේදන වෙන තැනට කව කට්ටි තුන තියන්න තුඩ තියලා ඒට පැන්සල් තුඩ තියලා අඳින්න වෘතය හරි
ඕන ඒ වලදී ස්පර්ශ කරන ගමන් ඒ බී රේඛාව ඒ වලදී ස්පර්ශ කරන ගමන් සී හරහත් යනවා හරි ඒ බී පාදයේ ඒහිදී ස්පර්ශ කරන්නා වූ ද සී ලක්ෂ්‍ය හරහා ගමන් කරන්නා වූ ද හෘදේ නිර්මාණය කර එහි කේන්ද්‍රය ඕ ලෙස නම් කරා අන්න කේන්ද්‍රය ඕ මෙතන ඕ दिक्कल ए ओ रुतायट पी ही दी द दिक्कल ए ओ रुतायट पी ही दी मैंने मितना पी इहत देखा कोटे से अंदर ना द समांतर रेखा मैंने में समांतर रेखा अब रुतायट क्यू ही दी रुतायट क्यू ही दी हमोन से एबीस ACPQ චතුරස්‍රයක් අඳින්න. දෙක කොටසෙහි අඳින්න ලද සමාන්තර රේඛාව වෘතයට Q හිදී. වෘතයට Q හිදී මෙතන වෙන්න ඕනි. වෘතයට Q. මෙන්න මෙතන තමයි Q. ඊහෙල දෙක කොටසෙහි අඳින්න ලද සමාන්තර රේඛාව වෘතයට හම්බ වෙන්නේ මෙතෙන්දිනේ. මෙතන A නේ. මෙතන තමයි Q. වෘතයට Q හිදී හමු වනසේ ACP क्यू चतुराश्रय चतुराश्रय निर्माण करके ना संपूर्ण करेगा ए सी पी क्यू अरे ओ नो इधर मैं देख रहा सी ए बी कोण आई ए पी सी कोण है समान वी मटे हेतु बंद वृत्त प्रमेय संधान कराना आना सी ए बी कोण है C A B कोणे क्या ने मैंने में कोणे हैं इट पास से A P C कोणे क्या ने A P C हाँ मैंने में कोणे हैं वैदे अहुए चला माय रेस हैंड दान दड़ास काला C A P कोणे आई A P C कोणे आई समान अभी मटे अदाला भूत प्रमेय අලු මේව කාටද පේන්නේ කියලා ළමයි දෙන්නයි මෙයා මෙයාට සමානයි කියලා පේන්නේ ළමයි දෙන්නෙක්ටයි අනිත් අය ඉගෙන ගත්තත් නෑ වගේ හයියෝ හයියෝ स्पर्शक अन्े स्पर्शक प्रमेय स्पर्शक මෙන්න මෙහෙම එකක් උගන්න නැද්ද බලන්නකො වෘතයකට වෘතය දෙය ගියා වෘතයකට මෙහෙම ස්පර්ශකයක් ඇන්දම මෙහෙම අපිට අඳින්න පුළුවන් නේ ජායක් හරිද එතකොට මෙතන හැදෙනවනේ මෙහෙම කෝණයක් එයා මෙහෙම සමානයි කියලා ඉගන්නුවේ කාටද මෙහෙම මෙහෙම සමානයි කියලා ඉගන්නවද මේ මොනවද මේ स्पर्श क्या स्पर्श लक्ष्य जाए तो कौन है एकांत ऋत कांडे कौन वाले समान नैंगी तीन पेन लड़न है मुलिंग की वो पेन मैं वह देख पेन मैं तीन स्पर्श के स्पर्श के स्पर्श लक्ष्य दिन जाए अतर कौन है एकांत ऋत कांडे कौन है मैं तीन एकांत ऋत कांडे कौन वाले समान
එහෙනම් CAP සමාන APC වීමට හේතු වන වෘත්ත ප්‍රමේය තමයි ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී යන ජායතර කෝණය ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණ වලට සමාන නිසා ලියන්න ඕනේ අඩු ගන්න පේන්නේ නැත්නම් ලියා ගන්න ඕනේ විභාගයට ආවට පස්සේ පෙවුන්නේ නැහැ ඒ නිසා ලෙව්වේ නැහැ කියලා කියන්න පෙනේ විභාගයේ ඉවර වෙලා රිසල්ට් ආවම එතකොට පෙනේ නේද වෙන මොනවත් නෙමෙයි තරු පෙනේ ඉන්නට හරිනේ हरे तीस है पटांगन तीस है तीस है තිස්සයි වැඩේ පටන් ගන්න AB 10ක් වන පරිදි සරලරේඛාවක් ඇඳ AH B ලක්ෂ දෙකට සමදුරින් චලනය වන ලක්ෂයක පත නිර්මාණය කරන්න. AB 10යි. හරි මම ගාන්ට ගත්තා. එහෙමට ඕගොල්ලෝ එහෙම ගාන්ට ගන්නේ නැහැ. දෙපැත්තට වැඩිපුර ගන්න ඕන. AH B ලක්ෂ දෙකට සමදුරින් चालने वाले लक्ष्यण के पाते हैं कि अन्य हमें लक्ष्य देखें आकर्षण रेखा वे लंबा समझते हैं हरे लंब समेला लक्ष्य नमकर हम लक्ष्य सील नमकर अंशक हेटकन पारधि डी लक्ष्य एक ही ऐंदी पाते हैं मतलब आगर ना A B D इके ने अंशक हैटक करना मतलब नी अंशक हैटक गाना उड़े पैतर गाना नेता यात्रा पैतर का तत्त्व कमाने हम उड़े पैतर गाना A B D हैटक करना හරි මෙයා දික් කරගන්න ඕනි මෙන්න මෙතන තමයි D ABD
අංශක 60ක් වෙන විදියට ABD 60ක් වෙන පරිදි ඍලක්ෂයේ 37 එකෙහි ඇඳි පතේ මත ඒ කියන්නේ ලම්බ සමච්ඡේදයේ මත ලබා ගන්න ප්‍රමි ලක්ෂණ තුන AB රේඛාව C හිදී ස්පර්ශ කරමි AB රේඛාව C හිදී ස්පර්ශ වෙන්න ඕනි C හිදී ස්පර්ශ කරනවා නම් අනිවාර්යෙන් මේ CD මත තමයි මේ ලම්බ සමච් මේ මේ වෘතයේ කේන්ද්‍රය තියෙන්නේ හරිද වැඩේ කරන්නකෝ तीस हाई गादरू हदागो मे मम चुट मेत नवत्तर मुखद मम्मी दागत् पंतिया मे मत मत के लिए मम दागत् पंतियानो दर हरिद मे ओगोलो मेक संपूर्ण इवरक मम इधर मेक पटंगा इधर ऐट मे गणट संपूर्ण मित्र गणट हदल अवसर करवा तब गणा මේක හදන්න මේක හදලා සම්පූර්ණයෙන් ඉවර කරන්න 37 37 39 40 41 42 ගණන් 42ම හදන්න ඊළඟට කෙටි ප්‍රශ්න ටිකකුත් තියෙනවා ඒ ටිකත් හදන්න දැන් ඔක්කොම කියලා දීලා තියෙන්නේ කරගන්න පුළුවන් දැන් හරි මේ නිකන් ඉන්න එපා දරුවෝ අනිවාර්යෙන් දැන් මෙහෙම පන්තියක් නැහැ නේ ඔයගලොන්ට දැන් ඔහොම ගිහිල්ලා ඇඳට වැටුනොත් ඔය වැඩේ කරෙන්නේ නැහැ හරිද දැන් පන්තියකුත් නැහැ නේ මේ ගණන් ටික අනිවාර්යෙන් साकच्छा करना हरिनेमोटम आई भवन सरनाई।